ජනමතයට හිසනමා ආණ්ඩුව ගෙදර යනු යන තේමාවෙන් රාජ්‍ය අර්ධරාජ්‍ය සහ පෞද්ගලිකාංශයේ වෘත්තීය සමිති දහසක් පමණ අද දින සංකේත වැඩ වර්ජනයක නිරතව සිටිනවා. සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන වරාය විදුලි තෙල් වතු තැපැල් සමෘද්ධි බැංකු කම්කරු නිදහස් වෙළඳ කලාප ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් මෙම වර්ජනයට සහය පළ කිරීම විශේෂත්වයක්. රාජපක්ෂ පවුල් පාලනය මේ හොර ඇමති මණ්ඩලයත් එක්ක වහාම යන්න ජනතාව තමන්ට කැමති පාලනයක් තෝරගනි. එනිසා අද දීපු පණිවිඩය ගන්නෙ නැත්තම් ලබන 6 වෙනිදා වෙනකොට මුළු රටම පාරට බැහැලා කළු කොටි දාලා මේ ආණ්ඩුව එළවනකන් මේ සටන අකණ්ඩව ඉස්සරහට අරන් යනවා. රටම අමාරුවේ දාලා තවත් මේක ඇතුලේ කොටු පැන පැන ඉන්න හදන ඇමතිවරු මුහුදු හතක් පැනලා ගියත් හොරකම් කරපු සල්ලිත් ගන්නවා. උඹලට අදාළ නීතියක් ක්‍රියාත්මක කරනවා. මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න පුළුවන් තැනක් බවට පත් කරගන්න සටන අකණ්ඩව ඉස්සරහට අරන් යනවා. වැඩ වර්ජන හේතුවෙන් අද දිනේ පොදු ප්‍රවාහන සේවා වලටද බාධා එල්ලුණා. පෞද්ගලික බස් රථ සේවා අද 50%කට ආසන්න සංඛ්‍යාවක් පමණ දහවනය කෙරෙන අතර මගි ප්‍රවාහන වැඩි වශයෙන් සිදු කෙරුණේ ලංගම බස් රථ මගින්. දුම්රිය දහවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවට ඊයේ ප්‍රකාශ කර තිබුණද දුම්රිය වෘත්තීය සංගම් රසක් අද සේවයට වාර්තා කළේ නැහැ. ඒ හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු දුම්රිය ස්ථානවල අද පැවති තත්ත්වයයි මේ. වර්ජන හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ජනතාවගේ විශාල අඩුවක් අද දක්නට ලැබුණා. මාතේ මොකද සෙනග අඩුද? ප්‍රවාහන දුෂ්කරතා මැද වුවද සේවා ලබා ගැනීම සඳහා අද රාජ්‍ය ආයතන වෙත පැමිණි ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටියා. ඉන්න පොලිමේ තව මොකවත් නැහැ අපිට. කටින් ඉතින් සත්‍යයෙන් ඔක තමයි මිෂන් එක කන්න බන්නවත් ඒක දන්නේ නැහැ තමයි දැනුනේ.
විශේෂයෙන්ම පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ලෙස ක්‍රියාත්මක කරන මෙම වැඩ වර්ජනය මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව මේ අනුව යමින් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට සමස්ත තැපැල් සේවකයන් මේ වැඩ වර්ජනයට එකතු වෙලා තිබෙනවා. මේ දේශපාලන බිඳවැට්ටවීමට සහභාගී වූ වර්තමාන රජයට අපි කියනවා බැහැලා යන්න. මෙතර සංකේත වැඩවර්ජනයට සහය දක්වමින් සියලුම රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටියා. අද උදෑසන බොහෝ පාසල් සිසුන් නොමැතිව වසා දමා ඇති ආකාරය දක්නට ලැබුණා. අද ගුරුවරුනේ ගුරුවරුනේ ළමයිත් නැද්ද? ළමයි දෙලක් අය අවිල්ල යනවා. ඔව් කිසිම ළමයෙක්වත් නැද්ද? අද ඉස්කෝලේ මේ ගෝසි බාල් ගෑයෙක් ළමයි අවිල්ලා ඉතින් ගුරුවරුනේ නැද්ද තේරෙනවා ඉතින් අපෝ මෙරටේ වැඩ කරන පන්තිය එකට එක්කව වෙලා දවන්තම වැඩ වර්ජනය කරපු දවස ඇටියට තමයි ලංකා ඉතිහාසයේ අද දවසේ එක්වෙන්නේ. අද දවසේ සියලුම ගුරුවරු විදුහල්පතිවරු වැඩ වර්ජනය කරලා ඉන්නේ. නොදන්නවා සේවයට නොපැමිණීමක් අපි කරලා තියෙන්නේ. අපි පෙන්නලා දිනන ආණ්ඩුවට සමස්ත රාජ්‍ය සේවයේම ශක්තිමත්ව එකතු වෙලා ඉන්නවා ආණ්ඩුව ඉදිරිය යවන්න කියලා. ආණ්ඩුව තවදුරටත් ඉන්න උත්සාහ කරනවා නම් අපිට මේ ක්‍රියාමාර්ගය වර්ජන රැල්ලක් දක්වා ඉස්සරහට ගෙනියන්න වෙයි අඛණ්ඩව. මේක තේරුම් අරන් ගෙදර යා යුතුයි. පාසල් දරුවන්ට මේක ලොකු බලපෑම් වන්නේ නැහැ. පැහැදිලිවම මේ වැඩ වර්ජනය වැටුප් වැඩි කිරීමක් හෝ පෞද්ගලික සේවා තත්ත්වය ගොඩනැගීම සඳහා කරන වැඩ වර්ජනයක් නෙවෙයි. මේ වැඩ වර්ජනය ජනතාව වෙනුවෙන් කරන වැඩ වර්ජනයක්. වැඩ වර්ජනයට සහය පළ කරමින් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් අද කටුනායක අවර වර්තමාන සංදේදී උද්ඝෝෂණයක නිරත වුණා. සේවක සේවිකාවන් 5000කට අධික පිරිසක් ඊට එක්ව සිටි අතර විරෝධතාව හේතුවෙන් ප්‍රදේශයේ පැවති දැඩි රථ වාහන තදබදයක්. දෙවෙනිපුරා ක්‍රියාත්මක වර්ජන රැල්ලට සහය පළ කරමින් වතුපිටවල නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ද නිට්ටමුව දක්වා පාගමනකින් පැමිණ විරෝධතාවී නිරත වුණා. එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති ගණනාවක් එක්ව දෙවෙනිපුරා ගෙන යන වැඩ වර්ජන ව්‍යාපාරයට සහය පළ කරමින් හැටන් නගරයේ වතුකම්කරුවන් අද උද්ඝෝෂණයක නිරත වුණා.